ආයුබෝවන් අයාලට අදමම අයාලට ගෙනව රුලම් බිස්කට්. කලින්මම අයාලට සෞභර හදන විදිය කියලා දුන්නා. අත ගොඩක් දෙනෙක් ගිල්ලීම නිසා රුලම් බිස්කට් තමයි ගෙනාවේ. ඉතින් මේවා හදන්න ඕන කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා පුරුදු විදියටම. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ YouTube channel එකට subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුණේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. රුලම් බිස්කට් හදන්න අපිට මෙන්න මේ දේවල් ටික තමයි ඕන වෙන්නේ. බටර් බිස්කෝතු කුඩු ග්‍රෑම් 100යි, හෝල් ග්‍රෑම් 100යි, සීනි ග්‍රෑම් 100යි, රුලම් ග්‍රෑම් 100යි. අවශ්‍ය තරමට වතුර ගන්න. සූදුරු තේ හැඳි 1යි, ලුණු ඉතා ටිකක්. මම දැන් මුලින්ම කරන්නේ මේ වගේ බෝල් එකකට රුලම්, බටර් බිස්කෝතු කුඩු, සීනි, හෝල් දුරු සහ ලුණු එකතු කරනවා. දැන් මේ විදිහට හොඳට කවලම් කරගන්න. දැන් වතුර ටික ටික මේ වගේ හැන්දකින් දාලා ටිකක් ගුලි කරන්න පුළුවන් පදමට අපි මේක හදා ගන්න ඕන. වතුර වැඩි කරගන්න එපා. මේ වගේ ටික ටික හැන්දකින් දාලා හදා ගන්න. දැන් මෙන්න මේ වගේ ගුලි කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් ඔයාලට පේනවනේ මේකේ දියර ගතියක්. ඒ කියන්නේ තෙත ගතියක් එච්චරම නැහැ. වියලි බවක් තමයි තියෙන්නේ. මම දැන් බේකින් ට්‍රේ එකට පාච්මන්ට් කොලයකුත් මේ විදිහට එලා ගන්නවා. දැන් අපිට තව ඕන වෙනවා තුනි කරන්න පුළුවන් මතු පිටක්. ඒ වගේම මෙන්න මේ වගේ රවුම් කටර එකක්. මේ වගේ කටර එකක් ඔයාලට හොයාගන්න නැත්නම් බෝතල් පීනක් ගන්නත් පුළුවන්. මම දැන් මුලින්ම කරන්නේ මේ විදිහට මිශ්‍රණය දානවා. දැන් මේක හොඳට තුනි කර ගන්න ඕන. ඔයාලා මේක තුනී කරනකොට ගොඩාක්ම තුනී කරන්න එපා. ටිකක් ඝනකම එන විදිහට තුනී කරගන්න. දැන් මේ විදිහට කටරකින් රවුම් කපා ගන්න. මම දැන් මේ කපන රවුම් බේකින් ට්‍රේකින් තියනවා. මේ ඉතිරි වෙන ටික තියෙනවනේ ඒ ටික ආයෙත් මේ වගේ එකතු කරලා හොඳට තුනී කරලා ආයෙත් රවුම් කපා ගන්න පුළුවන්. මේ මිශ්‍රණයෙන් මම රුලන් බිස්කට් 10ක් හැදුවා. දැන් ඔයාලා මේ බිස්කට් ටික සෙල්සියස් අංශක 150ට ප්‍රීහීට් කළා වන් එකේ රන්වන් පාට වෙනතුරු බේක් කරලා ගන්න. මේකට ගත වෙන කාලය හරියටම කියන්න අමාරුයි. මොකද අවන් එකෙන් අවන් එකට කාලය වෙනස් වෙනවනේ. ඉතින් රන්වන් පාට වුණාට පස්සේ මේ ටික එළියට ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි මේ විදිහට බේක් කරගත්ත රුලන් බිස්කට් ටික. දැන් මේ ටික හොඳටම නිවෙන්න තියන්න. නිවුනට පස්සේ පුළුවන් මේ විදිහට ලස්සනට වටේ පිරිසිදු කරලා ගන්න. ඔයාලට මේ රුලන් බිස්කට් හයිය වැඩි වගේ නම් එතකොට භාජනයක දාලා වහලා තියන්න එපා. නිකම්ම හුලං වදින තියන්න. ඔයාලට ඕන මෘදු මට්ටමට ආවට පස්සේ භාජනයක දාලා වහලා තියන්න පුළුවන්.
දැන් ඉතින් ගෙදරදීම ඔයාලට මේ රොලන් බිස්කට් හදන්න පුළුවන්නේ. ඉතින් ඔයාලත් මේවා හදලා පවුලේ අයත් එක්ක රස විඳින්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.